අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණිට මේ ගෙදර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත විස්සයි 21 අයවැය විවාදී අවසන් දිනය අදයි දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පස්වරුවේ සිරකරුවන් දේශ මානුෂියෝ බලන්න අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසන්න විදේශ රටවල සිරමැදිරිවල පහසුකම් මෙරටට ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස් වත්මන් රජය ඔටුන්නේ ලේගාගෙන විපක්ෂින් චෝදනා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදයි යාපනයේ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයක් ශ්‍රීපාද වන්දනා සමය දැඩි සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරම්භ කිරීමට අවධානය උඩමළුව බැතිමතුන් 200කට සීමා කරයි මෙරට සමස්ත කොවිඩ් ආසාදිතීන්ගේ සංඛ්‍යාව 30000 ඉක්මවයි මරණ 144ක් කොවිඩ් වැළඳී මියගිය දින 20ක් වයස ඇති බිලිදාගේ දේහය බාර ගැනීම දෙමාපියන් ප්‍රතික්ෂේප කරයි මැතිවරණ කොමිසමේ සහ පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සමාජිකයින් වැඩ ආරම්භයි පහ සමත් සිසුන්ට පාසල් ලබා දීම ඔන්ලයින් ක්‍රමයට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ ප්‍රථමයෙන් අවධානය පාර්ලිමේන්තුව වෙත අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ අවසන් දිනය අදයි අද මෙම විවාදයේ අවසන් වීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා මේ මොහොතේදී අපගේ පාර්ලිමේන්තු වාර්තාකරුවන් පවසන්නේ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය වන සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බව අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීමයි මෙලෙස අද දිනේදී පැවැත්වෙන්නේ මීට පෙර අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්ුණා එහිදී රාජ්‍ය විසින් තුනෙන් දෙකක බහුතරයකින් එය සම්මත කර ගැනීමට සමත් වුණා. ඒ අනුව තව සුළු මොහොතකින් මේ වන විට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන කටයුතු පාර්ලිමේන්තු සභාගර්භය තුළ සකස් වෙමින් පවතින මොහොතේදී අප සූදානම් අද පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් පළ කළ අදහස් වෙත යොමු වන්නට. ඒ අතරතුර ඡන්ද විමසීමේ සුවිශේෂී අවස්ථා ලද සැනින් ඔබ වෙත සජීවීව ගෙන එනටත් අප බලාපොරොත්තු වෙනවා. ඔබතුමා දන්නවද දන්නේ අද ලෝක මානව අයිතිවාසිකම් දිනේ භාෂණීය නිදහස තියෙනවා මානව අයිතිවාසිකම් සිවිල් අයිතිවාසිකම් ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් තිබෙනවා ඔබතුමාගේ අවධානයට ලක් කරන්න කැමති මේ වார்த்தාව බන්ධනාගාර ඒ මිනිමරුම් පිළිබඳව සිටියේ යුතු රැඳවියන්ගේ ජනගහනයට වැඩිය තුන් ගුණයක් ඉඳලා තියෙනවා එතකොට මේ නිරීක්ෂණවල කියනවා තදබදයේ උණ රෝගයේ පැතිරීම නිසා මේ කරපු උද්ඝෝෂණය සාධාරණයි කියලා එතකොට මේ සාධාරණ උද්ඝෝෂණයකට ආහාර ඉල්ල උද්ඝෝෂණයට තමයි වෙඩි තියලා තියෙන්නේ මොනවද නිර්දේශ වලින් කියන්නේ ඉක්මනින් PCR පරීක්ෂණ කරන්න නිලධාරීන් වැඩි කරන්න අනුභව කරන්න පුළුවන් ආහාර ලබා දෙන්න බෙහෙත් ලබා දීම යථා තත්ත්වයට පත් කරන්න ලෝක මානව අයිතිවාසිකම් දිනේ දවසේ අපි පැහැදිලිව කියන්නට ඕන මේ වார்த்தාව පෙන්නුම් කරලා තිබෙනවා මහර බන්ධනාගාර සිද්ධිය තුල මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා පාදෙනු පරහට තමා සම්මෙතේ පීඩා සිට කියන එක ඔළුවට අරන් ඒ පැත්තම පටන් ගත්තොත් ඔය දූෂණය නැති ගන්න පුළුවන් දූෂණය තිත්තියන්න පුළුවන් අපි මේවා නැති කරන්නේ නැති නිසා තමයි අපි හැම වෙලාවෙම කියන්නේ සර් ෆේල් කියලා දේශපාලන PCR පරීක්ෂණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය ජනාධිපතිවරණයේදී ඊළඟට ආවා ඇන්ටිජන් ටෙස්ට් එක පාර්ලිමේන්තු මැතිවරණය සලුපිලි අඳගෙන මම අලුත් නායකයා කියලා ඔක්කොම ටික අරගෙන ආවා දරුණු ලෙස පරාජය ඇන්ටිජන් ටෙස්ට් එකත් පරණි කාපට් කරපු පාරවල් උඩින් කාපට් කරනවා අල්ලතුරුපු තැන්වල ගල් ලයින් කළා ඒ වෙනුවට කාපට් කරනවා මේ රට අද තියෙන්නේ එතනද මේ සිදු කරගෙන යන්නේ ඊළඟ පළාත් සභා මැතිවරණයේ සඳහා තප්පුලාව තන් තන් තංගාලා තප්පුලාවලා කිව්වා අනේ බලන්න අර්ජුන මහේන්ද්‍රන් කියලා කොහමද උනේ අන්තිමට අර්ජුන මහේන්ද්‍රන් අද කරපු දේ ගැන තමුන්නාසලා හර්ධ සාක්ෂිය තමුන්නාසලා විශ්වාස කරා ඉතින් තමුන්නාසලා වේදිකාවකදී එක ළමයෙක් මන් දැක්ක ජනාධිපති වර්ණේදී ටෙලිෆෝන් එකක් පෙන්නලා ඒ ළමයාගේ දුක් ගැන විල්ලා කිව්වා ඒ වේදිකාවේ ඉස්සරහා හිටපු මිනිසු බිම දාගෙන ගැහුවා වෙලාවට ජනාධිපති උනේ නැහැ සජිත් ප්‍රේමදාස මහත්තයා උනානම් අනිවාර්යෙන්ම ඒ ගමේ හදයි බිම දාගෙන නෙළුවා ගම කියලා දැන් ඩොක්ටර් ෂාෆිත් නැහැ
වද සත්කමුත් නැහැ වද පෙක්තුත් නැහැ වද කොත්තුත් නැහැ මැතිවරණයක් ඉලක්ක කරගෙනද ඒ දේශපාලන වාසියක් ලබා ගැනීමටද එවැනි තත්වයක් උදා කරේ මනින්නට ඕනේ අපි කරපු වැඩ එක්ක ඊගාව වසරේ වෙන කතන්දරේ මරින්න ඕනේ අපි දේශපාලන සංස්කෘතියක් අලුතෙන් හැදුවා ගරු ජනාධිපතිතුමා එතුමාගේ වියදම් බිලියන 1.9 කින් කපා හැරියා හින්දුර ගහන එක නතර කරා රටට ආදර්ශයක් දීලා එතුමා මේ වැඩ පිළිවෙල ආරම්භ කරේ අද මුස්ලිම් ප්‍රජාවයේ මරණ බාර ගන්න නැති තත්වයකට අද උදා වෙලා තිබෙනවා ලෝකේ අනිකුත් රටවල මේක කරන්න පුළුවන් නම් රජයේ හිතාමතාම මේක මගහරිනවා කියන කාරණය අද මේ රට තුල ජීවත් වෙන මුස්ලිම් ප්‍රජාවගේ හිත්වලට අද කාවැදිලා තිබෙනවා සිංහලද මුස්ලිම්ද ද්‍රවිඩද බර්ගද මැලේද කියන එක නෙවෙයි අපි මේ එක රටක් තුල ජීවත් වෙන අය අත්ත වශයෙන්ම ගරු මොලාසිනුරේ මන්ත්‍රීතුමනි කොවිඩ් කියන්නේ අලුත් අභියෝගයක් අපි අභියෝග වලට මීට පෙරත් අපි මුහුණ දීලා තිබෙනවා කෙටි කාලීන සාහන නෙමෙයි ලබා දෙන්නට බලාපොරොත්තු වෙලා තියෙන්නේ ප්‍රධාන සංවර්ධන කාර්යයන් පිළිබඳව ගංජා නීතිගත කරමු ණයගේ महापोल මුදල් ආයෝජන කරන මේක විකුණන්න කියලා මම වෙළඳැම්මේ තියෙන දිනකොට කෝටි 47ක් විතර ලාභයක් ලැබුවා නැත්තල් සමාගම ලක්ෂ 20000 මලික් සමරවික්‍රම පාඩු ගෙනුවා ඊට පස්සේ ඔක විකුණන්න දැම්මේ මලික් සමරවික්‍රමගේ කාලේ හොරගම් කරපු ඒවා ඔක්කොමත් ඇදි 9 බිලියන් තිබුණා හැබැයි මහ පොළකට ගෙවලා තිබුණේ 4 බිලියන් ගන්න තාම ක්ලෝසිං වැලියු එකක් තියෙනවා 8 බිලියන් අපේ තව කතිකව දෙන්න ඉන්නේ ඒ පැත්තට දීලා මෙහාට ගන්න කතාවට බය වෙන්න එපා වෙලා නැත්තම් නැත්තම් මේක ඉවර කරමු මේ විවාදයක් ඒ පැත්තට එකක් දීලා අපේ කතා ඉවර කරලා එහා පැත්තට දෙන්න ගරුවා विपक्ष जनाधिपति जनता විශේෂ අවධානය අපි යොමු කරලා තියෙනවා එඩ්වඩ් බාන් සාණ්ඩුකාරතුමාගෙන් පස්සේ දවැන්තම මාර්ග විප්ලවයේ සිදු වෙන්නේ අපේ කාලයේ කියලා අපි ආඩම් නිහතමානී ආඩම්බරකින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වරාය පුළුල් කරන්නම් අපි මේ මුදල් යොදවා ගන්නවා මේ සියල්ල ලැබෙන්නේ පොදු ජනතාවට මෙවන විට ඡන්ද විමසීම ආරම්භ වී තිබෙනවා ඡන්ද විමසීමේ කටයුතු පාර්ලිමේන්තුව තුළ ආරම්භ වී තිබෙනේ අප සූදානම් වනවා මෙම අවස්ථාවේ සජීවී දර්ශනත් ඉදිරියේදී ඔබ වෙත ගෙනෙන්නට සහ ඒ වගේම අයවැය ඡන්ද විමසීමේ ඡන්ද ප්‍රතිඵලත් අපේ තා ඉක්මනින් ලදසනින් ඔබ වෙත ගෙනෙන්නටත් බලාපොරොත්තු වෙනවා අප දැන් සූදානම් අපගේ දෛනික පුවත් විකාශය වෙත යලිත් අවධානය යොමු කරන්නට සිරකරුවන් ලෙස අමානුෂිකව සිරකරුවන් ලෙස මානුෂික අවධානය යොමු කරමින් පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් බන්ධනාගාරය තුල පවතින අඩුපාඩු සහ ගැටලු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එෙහිදී සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් මේවන විට සිරගතව සිටින
සිටින අතර ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා. එමෙන්ම බන්ධනාගාර ඇතුළත දැඩි තදබදයේ පිටු දැකීම පිණිස දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙරසවි ක්‍රමයට සිරගෙවල් ඉදිකිරීමට ඇති හැකියාව සොයා බලන්නේද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම විදේශ රටවල සිරමැදිරි ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීම අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කර පවතින ගැටලු නිරාකරණයට පියවර ගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් නැතුළු නිලධාරීන් මෙන්ම ආරක්ෂකංශ ප්‍රධානීන්ද එක්ව සිටියා. පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් 11 දෙනාගේ සිරුරු මෙවර විට ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා. පසුගියදා මහර බන්ධනාගාරය තුල ඇති වූ කලහකාරී සිද්ධියේදී රැඳවුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එලෙස ජීවිතක්ෂයට පත් වූ රැඳවුවන් 11 දෙනාගේම සිරුරු මේ වන විට ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා. මේ අතර ඊයේ දින වත්තල මහේස්ත්‍රාත්වරයා විසින් එලෙස හඳුනාගත් රැඳවුවන්ගේ මළ සිරුරු වල පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමටද ඊයේ දින නියෝග කළා. මේ අතර අද දින රැඳවුවන් සිව් දෙනෙකුගේ මృత ශරීර ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා. ඉන් දෙදෙනෙකුගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සඳහා රාගම ශික්ෂණ රෝහලේ සිට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත නිරෝධායන නීති රීති අනුගමනය කරමින් අද දින රැගෙන යාමට කටයුතු කළා. රැඳවුවන් 11 දෙනාගේම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් සිව් දෙනෙකුගේ සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගිනි අවි පිළිබඳ විශේෂඥවරයෙකුගෙන් සමන්විත බහුවිධ විද්වත් මණ්ඩලයක් ඉදිරිපිට සිදු කරනු ලබනවා. මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මියගිය සියලුම මරණකරුවන්ගේ මృత ශරීර මේ වන විට ඥාතීන් විසින් හඳුනාගෙන තිබෙනවා. එම මරණකරුවන්ගෙන් දෙදෙනෙක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ, තවත් දෙදෙනෙක් බියගම් ප්‍රදේශයේ, අනෙක් මරණකරුවන් ජායල, එඬේරමුල්ල, වැලිවේරිය, අඟුරුවාතොට, වත්තල හුණුපිටිය, කැලණිය, සපුගස්කන්ධ ප්‍රදේශවල පදිංචිව සිට ඇති අයවලුන් බවයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ අධිකරණයේ විසින් නියෝග කර ඇති පරිදි විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් 4 දෙනෙක් සහ රජයේ රස පරීක්ෂකවරයා නියෝජනය කරමින් ගිනි අවි පිළිබඳ විශේෂඥයෙකුගේ ඇතුළු 5 දෙනෙක් ගෙන්වුත් මණ්ඩලයක් මගින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. මේ අතර මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් සුව බැලීමට පත් කළ කමිටු වාර්තාව පිළිබඳව සමගි ජනබල වේගයේ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. මේ ඊයේ පෙරේද වෙච්ච මහර බන්ධනාගාරයේ සිදුවීමේ කොමිටියේ වාර්තාව අද අපි වෙත ඉදිරිපත් වෙලා තියෙනවා. මේක හැදුවා අපි නෙමෙයි. මෙතන කියනවා ඉහත කී අන්දමට රිමාන්ඩ් සිරමැදිරි වල දොරගුළු කැඩීම නිසා එළියට පැමිණි රැඳවියන් 1000කට වැඩි විශාල පිරිසක් එක්ව උද්ඝෝෂණයක් කර ඇත. උද්ඝෝෂණයේදී ඉදිරිපත් වූ ප්‍රධාන ඉල්ලීම් ලෙස දක්වා තිබුණේ අප ලබා දී තිබූ රැඳවියන් නිවෙස්වලට යැවීම ප්‍රමාද වී තිබූ හේයින් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර තුර රඳවා තබා නොගෙන නිවෙස්වල යැවීම ලෙස කරන ඉල්ලීම එක. දෙක COVID-19 රෝගී සඳහා සියලු රැඳවියන්ට PCR පරීක්ෂණ කරන ලෙසට 3 COVID-19 රෝගීන් මහර බන්ධනාගාරයෙන් ඉවත් කරන ලෙසට 4 අනුභව කළ හැකි සුදුසු ආහාර ලබා දෙන ලෙසට ඔන්න මේක තමයි ප්‍රධාන ඉල්ලීම් 4 උනේ මේ සිර කරුවන්ගෙන් එතකොට මොකද ඇත්තටම වුනේ රැඳවියන් දෙසට කඳුළු ගෑස් විසිකර ඇත බිය ගැන්වීමට අහසට වෙඩි තබා රබර් බුලට් වලින් සහ පසුව ජීව උණ්ඩ භාවිතා කර කලහාරිකාරී තත්වය මර්ධනය කිරීමට වෙඩි තබා ඇත මේක කියලා තියෙනවා දවස් දෙකේදීම වෙඩි තිබුණා මේක තියෙනවා නැවත 31 දින සවස් භාගයේදී රැඳවියන් අකුලන ගේට්ටු අසලට පැමිණ ප්‍රකෝපාකාරීව කලබල සිදු කර ඇත රැඳවියන් වතුර ඉල්ලාද කෑ ගසා ඇත එම අවස්ථාවේදී නිල්දාන විසින් කලහකාරී පිරිස පාලනය කිරීමට වෙඩි තබා ඇත ඒ හේතුවෙන් කීප දිනකට වෙඩි වැඩි ඇත එමෙන් මෙම කලහකාරී තත්ත්වය පසු දිනේ නම් දෙසැම්බර් පළවෙනි දින ඇතේ තිබී ඇත මේ කතාව කියනවා වෙඩි වැදුණු රැඳවියන් ආසන්නයේ සිට වෙඩි තැබීමක් සිදු කළාද යන්න නිගමනය කළ හැකි වන්නේ ප්‍රස්සාත් මරණ පරීක්ෂණයෙන් පසුයි කියලාත් කියනවා දැන් මෙතන තව ප්‍රශ්නයක් දැන් කෝවිඩ් ඇදිලායි කියනවා මේ මැරලා තියෙන හිරකරුවන් කීප දෙනෙක් කෝවිඩ් නීතිය අනුව මේ මරණ පුළුස්සන්න ඕන ඒතර කොහොමද ප්‍රස්සාත් මරණ පරීක්ෂණයක් කරත් ඊට පස්සේ මේක පසුව පරීක්ෂණය කරන්නත් කොහොමද දැන්
මොකද්ද කරන தත්ත්වය මේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව ෆේල් භාවය වහන්න මේ සිදුවීම් මුරුලාවද කියන පිළිබඳව අපිට දෙවෙන්ත ප්‍රශ්නයක් තියෙනවා මෙතන තියෙන අදාළම ප්‍රශ්නේ වෙන්නේ ඇයි මේකේ වතුර ඉල්ල මේ මේක මොකක් හරි වතුර ඉල්ලන මිනිසුන්ට වෙඩි තියෙන ආණ්ඩුවක්ද කියලා හිතනවා මොකද මේ පූර්වාදර්ශයේ තියෙන ඔබතුමාලට මතක් කරලා දෙන්න ඕනේ 2015 ඉඳන් මමත් මෙතුමත් දෙන්නම ආණ්ඩුවක හිටියා මේ වගේම සිරබන්දනාගාරවල හිටපු රැඳවියන් වහලවලුට නැග්ගා අපි වෙඩි තිබ්බා එක දවසක වෙඩිල්ලක් තිබිලා නැහැ ඒ නිසා ප්‍රශ්න තිබිලා තියෙන්න පුළුවන් හැබැයි අපි ඒක විසඳ ගන්න ඕන ක්‍රමවේදයන් වලට මුහුණ දීලා තියෙනවා මේ මානව හිමිකම් දිනේ අද අපිට කනගාටු වෙමුත් කියන්න තියෙනවා මේ ආණ්ඩුව ගෝඨාභය මහත්මයාගේ ආණ්ඩුව දැන් අවුරුද්දක් පෙරෙන්ට එනවා මේ වන විට නිරායුධ මිනිසුන්ට වෙඩි තියලා තමන්ගේ ඔටුන්නේ ලේ ගාගෙන තියෙනවා මේ කිරුලේ ලේ ගාගත් ආණ්ඩුවක් මේක ඒ වගේම තමන්ගේ බාරයේ ඉන්න සිරකරුවන්ට රැඳවුවන්ට වෙඩි තියන එක වතුර ඉල්ලුවාන් ඊයට වෙඩි තියන එක මේ අයගේ විලාසිතාවක්ද කියලා අපිට වෙලාවකට හිතෙනවා එම විශාල මානව හිමිකම් කඩවීමක් සෝදාපාලුවක් ආ මිනිස්සු බය ගැන්වීමක් ලොකුවට කරගෙන යනවා වෙසයි 21 අයවැය තෙවනවර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මත වී තිබෙනවා වෙසයි 21 අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබී ඇති අතර විරුද්ධව ලැබී තිබෙන්නේ ඡන්ද 54ක් පමණයි ඒ අනුව වැඩි ඡන්ද 97කින් වෙසයි 21 අයවැය තෙවනවර කියවීම සම්මත වී තිබෙනවා මෙන්න එම පුවත යලිත් වෙසයි 21 අයවැය වැඩි ඡන්ද 97කින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 54ක් පමණයි ඒ අනුව වැඩි ඡන්ද 97කින් මෙවර වෙසයි 21 අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට යෙදී තිබෙනවා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට යෙදී තිබෙනවා 1950 වර්ෂයේ දෙසැම්බර් මාස 4 වන දින එක්සත් ජාතීන්ගේ 317 වන මහා මණ්ඩල රැස්වීමේදී ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ප්‍රකාශයට පත් කෙරුණා. එහිදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවේ 423 ඇල ඉරාක් පහ යෝජනාවට අනුව සියලු සමාජික රටවල් සහ සංවිධාන ජාත්‍යන්තර දිනයක් ලෙස එය අනුමත කළා. ඒ අනුව සෑම වසරකම දෙසැම්බර් මාස 10 වනදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු ලබන අතර සියලු ජනතාවට උපතින්ම මූලික අයිතිවාසිකම් වලට පවතින අයිතිය සහ සමානාත්මතාවය තහවුරු කිරීම මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණයි. එක්සත් ජාතීන්ගේ සමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව 1955 වර්ෂයේදී මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිගනු ලැබුවා. මෙත්‍රාක්‍රමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදට යෙදී ඇති ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අයිතිවාසිකම් භුක්ති විඳින්න අසීම ඒහා බැඳුණු යුතුයකම් ඉටු කිරීමටත් වග බලා ගත යුතු බවයි. COVID-19 වසඟත තත්ත්වයේ හමු වූවත් මානව ප්‍රජාවගේ අයිතිවාසිකම් කඩ නොවන පරිදි මූලික අයිතිවාසිකම් මෙන්ම අවශ්‍යතාවන් වෙනුවෙන් රජයේ කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවිඩයේ දැක්වෙනවා. ලොවක් වශයෙන් මුහුණ දී ඇති COVID වසඟතය පාලනය කිරීමට මෙන්ම රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා අයිතිවාසිකම් දිනකරමින් අවශ්‍ය යුතුයකම් ඉටු කිරීමට මෙවර මානව හිමිකම් දිනයේදී අත්වැල් බැඳ ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මෙතර අද ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. විරෝධතා කරුවන් කියා සිටියේ අතුරු දන්වුවන් පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා කරුණු අනාවරණය කළ යුතු බවයි. රටේ පවතින වත්මන් කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද දින මෙම උද්ඝෝෂණයට ඉතා සුළු පිරිසක් සහභාගී වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. බෙවර ශ්‍රීපාද වන්දනා සමය දැඩි සෞඛ්‍ය රෙගුලාසි යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එළඹෙන උදු පොහෝ දිනෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය රාජ්‍ය අනුග්‍රහ යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුව එය පැවැත්වීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබෙනවා. ඒ ශ්‍රීපාද ස්ථානාධිපති පූජ්‍ය බෙංගම්වේ ධම්මදින්න නායක හිමියන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ සහ සබරකම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බේකඩුව මහතාගේ සහභාගීත්වයෙන් අපට පැහැදිලිව
නියම වෙලා තිබෙන කාරණය තමයි වන්දනා වාරය පටන් ගත්ත දවසේ ඉඳලා අවාරය ආරම්භ වෙන දිනේ දක්වා ශ්‍රීපා මළුවේ පුද සිරිත් පැවැත්ටි ලංකාවේ පළාත් 9න් දිස්ත්‍රික්ක 20 ගණනකින් වන්දනාව සඳහා බැතිමතුන් මාස 5ක් පෝය 6ක් වැනි දීර්ඝ කාලයක්ම ගත කරන එකම ස්ථානය ශ්‍රීපාදස්ථානයයි එයට යන මාර්ග දෙකයි තියෙන්නේ මාර්ග 5කින් පිටින් ආවත් ඒ මාර්ග දෙක හැටන් නල්ලතන්නි ප්‍රදේශය පලාබද්දල රත්නපුර ප්‍රදේශයෙන් තමයි ඒ ප්‍රධානම මාර්ග දෙක තිබෙන්නේ. ඒ නිසා ඒ මාර්ග දෙකෙන් අයිතිවාසිකම වගකීම තිබෙන්නේ ආණ්ඩුකාරතුමන්ලා දෙපළට ඒ වගේම දිසාපති තුමාට හා තුමියට. ඒ ඒ පළාත් වලින් පැමිණෙන ඇත්තෝ ඒ සම්බන්ධන ඇත්තෝ බැතිමතුන් මේ ආණ්ඩුකාරතුමන්ලා දිසාපති තුමන්ලා හා ආරක්ෂක අංශවල වෞඛ්‍ය නිලධාරිතුමන්ලාගේ උපදෙස් සියල්ලම පිළිපැදලා තමන්ට භක්තියක් එයින් වෙනුවෙන් වඳින්න පුදා ඕනේ කමක් තිබේනා එයට ඉඩ සලසා ගන්න යම් යම් කරුණ කාරණා කීපයක් සඳහා අපි එකඟ වුණා ඒ අනුව සියලුම වන්දනා කරුවන් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඔවුන්ගේ ඒ වන්දනාව සඳහා එකතු වෙන සියලුම දෙනාගේ නම් සහ ඔවුන්ගේ ලිපිනය සහ දුරකථන අංක ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඒ ලියාපදිංචි කර ඒ ලයිස්තුවත් සමග රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට එන අවස්ථාවේදී ඒ ලයිස්තුවත් සමග ඇවිල්ලා ආරක්ෂක අංශවලට ඒ ලයිස්තුව බාර දීලා ඔවුන්ගේ අනන්‍යතාවය ඔප්පු කරගෙන තමයි මේ වන්දනා සමය අපි කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව ශ්‍රීපාද උඩමළුවේ වරකට සිටිය හැකි උපරිම බැතිමතුන් සංඛ්‍යාව මෙවර 200කට සීමා කර තිබෙනවා එමෙන්ම මේ මාස 27 වෙනිදා පස්වරුවේ යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රීපාද රජමහා විහාරයේ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන සදාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව 28 වෙනිදා උදෑසන ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාදයේ දක්වා මාර්ග 4ක් ඔස්සේ වැඩිම කරවීමට නියමිතයි ඒ අනුව පලාබද්දල මාර්ගයේ කුට මාර්ගයේ කුරුවිට මාර්ගයේ සහ හැටන් නන්දතන්නිය යන මාර්ග හතර ඔස්සේ සෞඛ්‍ය රීතීන්ට අනුව විශේෂ පෙරහරකින් නොනවත්වා ගමන් කිරීම සිදු කරනවා පෙරහර පවත්වන අවස්ථාවේ පඳුරු දැමීමටද හැකියාවක් ලැබෙන්නේ නැහැ දන්සල් පැවැත්වීමද තහනම් කර ඇති අතර අවශ්‍ය පුද්ගලින්ට මුව ආවරණ හෝ විෂ බීජ නාශක දියර දන්සල් පැවැත්විය හැකි රට තුල පවතින කොවිඩ් රෝගී තත්ත්වය පිළිබඳවයි දැන් තොරතුරු. මීට ටික වේලාවකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනය කළේ අද දිනය තුල නව කොවිඩ් ආසාදිතින් 300 දෙනෙකු හඳුනාගත් බවයි. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදින වී පසුගියදා ජීවිතක්ෂයට පත් වූ දින 20ක් වයසදී බිරිඳාගේ දේහය බාර ගැනීමට දෙමාපියන් හෝ කිසිදු ඥාතියෙකු ඉදිරිපත් වී නැහැ. මේ හේතුවෙන් බිරිඳාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට කටයුතු කළ බවයි කොළඹ රජ්‍ය ආරය ළමාරෝහලේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ. කොවිඩ් 19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස වාර්තා වූ මරණ අතරට කොළඹ 15 ප්‍රදේශයේ දින 20ක් වයසදී බිලිඳෙක්ට ඇතුළත් කොළඹ රිජ්වේ ආර්ය ළමාරෝහලේදී පසුගිය දෙසැම්බර් මාස 8 වන දින මෙම බිලිඳා මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම බහු ඉන්ද්‍රිය අක්‍රීය වීම හා කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි මෙම කුඩා බිලිඳාගේ දේහය සම්බන්ධයෙන් වන වෛද්‍ය පරීක්ෂණය හා පොලිස් පරීක්ෂණය අවසන් වීමෙන් පසු දේහය බාර ගන්නා ලෙස රෝහල් බලධාරීන් විසින් බිලිඳාගේ දෙමාපියන් වෙත දැනුම් දී තිබුණද ඔවුන් නොපැමිණි බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ කෙසේ වෙතත් අදාළ දැනුම් දීමෙන් පසු මිය කිය බිලිඳාගේ ඥාතියෙකු දේහය බැලීමට පමණක් පැමිණ පිටව කුස් තිබූ අතර ඔහු දේහය බාරගෙන තිබුණේ නැහැ ඒ අනුව බිලිඳාගේ පාර්ශවයේ කිසිදු පැමිණීමක් සිදු නොමැති වීම හේතුවෙන් රජයේ වියදමින් දේහය ආදාහනය කිරීමට කටයුතු කළ අතර දේහය ආදාහනය කරන අවස්ථාවේදී එම ස්ථානයට අදාළ බිලිඳාගේ ඥාතීන් පැමිණ සිටි බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා එසේම ඊයේ දින වාර්තා වූ මරණ අතරට කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක පිරිමි පුද්ගලෙක්ට ඇතුළත් මොහු කොළඹ පෞද්ගලික රෝහලක සිට මුල් ඒරියාව මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී ඊයේ දින මියගොස් ඇත්තේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනයේ වී මියගිය මහනුවර ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ රාත්‍රියේදී සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි.
කළුතර පේරුවල ප්‍රදේශයේ පසුගිය 6 වනදා සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව තවත් කොවිඩ් ආසාදින් 18 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඔවුන් ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශය කටයුතු කර තිබෙන්නේ. ගම්පොළ පුපුරැස්ස පොලිස් වසමට අයත් ස්ටෙලින්බර්ග් ඉහළ කොටසේ පසුගියදා පැවති අවමංගල්‍ය උත්සවයකට පැමිණ කාන්තාවකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට සියමවගේ අවමංගල්‍යයට සහභාගී වූ අවස්ථාවේදී COVID ආසාදිතෙකු බවට හඳුනාගෙන ඇත්තේ. ඒ හේතුවෙන් අදාළ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වූ පවුල් 6කට අයත් පුද්ගලින් නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් ගම්මාන 6කට සංචරණ සීමා පනවා තිබෙනවා. ඒ කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වීමත් සමගයි. මේ අතර කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු තහවුරු වීමත් සමග ගාල්ල කරාපිටිය රෝහලේ 24 වන වාට්ටුවට රෝගීන් ඇතුළත් කිරීම తాවකාලිකව නවතා දමා තිබෙනවා. ඒ අනුව එහි සේවය කළ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. විදේශ රටවල සිට මෙරට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය විය යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. පිට රටවල වලින් එන අයවලුන් දින 14 නිරෝධායන කිරීමෙන් අනතුරුව කළබන PCR පරීක්ෂණය පසුව ඔවුන් නිදහස් කිරීමටත් නිවෙස්වල තවදුරටත් දින 14ක් නිරෝධායනය කරන ක්‍රමවේදය ඉවත් කිරීමටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ගුවන්තොටු පුල විවෘත කිරීම සමැදිවත් සාකච්ඡා පවත්වනු ලැබුවා. මේ අනුව ඉදිරියේදී මේ ගැන දැනගන්න හැකියාවක් ලැබේ. මෙතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්ච මහත්මියගේ උපදෙස් පරිදි COVID-19 පරීක්ෂණ පිළිබඳ තොරතුරු කඩිනමින් නිවැරදිව රැස් කිරීමටත් සාම්ප්‍ර වාර්තා ෂණිකව සාම්ප්‍ර ලබා දුන් පිරිසට සහ වගකිව යුතු සෞඛ්‍ය නිලධාරීන් වෙත ලබා දී ෂණික ප්‍රතිචාර දැක්වීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24 පුරාම ක්‍රියාත්මක සුපරීක්ෂා නමින් නව Android මෘදුකාංගයක් හඳුන්වා දී තිබෙනවා. අපි දන්නවා වසංගත රෝග අංශය මොනතරම් වෙහෙසක් දරනවද කියලා රෝගියෙක් බවට තහවුරු වුණාම යම්කිසි පුද්ගලයෙක් එයාගෙන් තොරතුරු ගන්න. සමහරලාට එයා දීලා තියෙන දුරකථන අංකේ අංක පැහැදිලිව ලියවෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔහුගේ ඇඩ්‍රස් එක පැහැදිලිව ලියවෙන්නේ නැහැ. එවැනි කාරණේ වගේම ඔහු යම්කිසි විවිධ රෝග ව්‍යාධි වලින් පෙළෙන කෙනෙක්ද කියන එක පැහැදිලි වෙන්නේ නැහැ. නමුත් මේ සම්පූර්ණ ඊටාම කෙටි කාලයකදී අපට සියලු විස්තර රෝගියාගේ නිවරදිව ගන්න පුළුවන්. මෙන්න අපට දැන් ලැබුණු පුවතක් 2021 අයවැය ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්ද 97කින් සම්මත වුණා. පක්ෂව ඡන්ද 151ක් හිමි වුණා. විපක්ෂව හිමි වුණේ ඡන්ද 54ක් පමණයි. එහි දර්ශන අප වෙත දැන් ලැබී තිබෙනවා. අප සූදානම් එම දර්ශන වෙත යොමු වන්නට. විසර්ජන 50 කෙතුමත් කෙටුම් පත්‍ර පක්ෂව 151යි විරුද්ධව 54යි. ඒ අනුව විසර්ජන 50 කෙටුම් පත තුන්වැනිවර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්නුනු කැමැත්තෙමි. න්‍යාය පත්‍රයේ අංක 2 සභාව එකඟද? හායි. න්‍යාය පත්‍රයේ අංක 3 ඉදිරිපත් කරනවා. සභාව එකඟද? හායි. කරු මන්ත්‍රීවරුනි, ශ්‍රී ලංකා මාතෘභූමියේ ඇතුළු මුළු ලෝකයේම COVID-19 වසංගත වෛරසය නිසා සෞඛ්‍ය ආර්ථික හා සමාජීය වශයෙන් විවිධ අභියෝග ගණනාවකට මුහුණ දෙමින් සිටින මේවන් අවදානමක් සහිත කාල පරිච්ඡේදයකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු බව අනාසනාත කරමින් මාසයකට ආසන්න කාලයක් පුරා පැවති 2021 මුදල් වර්ෂයේ සඳහා විසර්ජන 50 කෙටුම් පත පිළිබඳ විවාදය සමාප්ත කිරීමේ මොහොතට අපි දැන් එළඹ සිටිමු. උණුසුම් වාද විවාද වලින් පිරිමි මායවැය විවාදයේදී අපේ රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ වැඩි දියුණුව සඳහා පළදායි අදහස් සහ යෝජනා රාශියක් ඉදිරිපත් කරමින් මේ ව්‍යවස්ථාදායක කාර්යසභාව සහ වගකීම සාර්ථක කර ගැනීමට නිරන්තරයෙන් සක්‍රීය දායකත්වය ලබා දුන් සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අනෙක් සියලු දෙනාටම පාර්ලිමේන්තුවේ ගෞරවය හා ස්තුතිය මීම උදකිරීම මෙහිලා ඉතාමත් කාලෝචිත බව මාගේ විශ්වාසයයි. මැතිවරණ කොමිසමේ සහ පොලිස් කොමිසමේ නව සභාපතිරුන් ඇතුළු සමාජිකයන් සිය දුහරවල රාජකාරී කටයුතු අද දින ආරම්භ කළා. මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ඇතුළු එම කොමිෂන් සභාවේ සමාජිකයන් 5 දිනකු අද පෙරවරුවේ සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා. ඒ රාජකීය පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මෙහිදී නව සභාපතිවරයා ලෙස නිමල් ජී පුංචිහේවා මහතා සිය දුරේ රාජකාරී කටයුතු ආරම්භ කළ අතර සෙසු සමාජිකයන් ලෙස එම්.එ. මොහොමඩ්, එස්.බී. දිවාරත්න, කේ.පී.පී. පතිරණ සහ ජීවන් ත්‍යාගරාජ යන මහත්වරුන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. මැතිවරණ කොමිසමට ඉවස්ථාපිතව පැවරිච්ච කාර්යභාරයක් තියෙනවා. ඒ ඉවස්ථාපිත කාර්යභාරය වඩා හොඳින් ක්‍රියාත්මක කරන්න ජනතාවගේ යහපතට හේතු වන ආකාරයට පුළුවන් වෙයි කියන විශ්වාසය අප තුළ තියෙනවා.
ඒක නිසා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා පළාත් සභා ඡන්දය තවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා ඒක ක්‍රියාත්මක විය යුතුව තියෙන දෙයක් නීතිමය ගැටලු නිසා ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක විසඳගන්නේ කොහොමද? ඒ වගේම අපේ නීතිය තුළ මේ මැතිවරණ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න. ඒක නිසා ඒ කාරණා සම්බන්ධයෙන් වෙනස්කම් කිරීම පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා විධායකයේ හා ව්‍යවස්ථා දායකයේ සහායත් එක්ක අනි සිවිල් සමාජ සහායත් එක්ක ඒ නීති ප්‍රසංස්කරණ කරා ගමන් කරන්න. මේ අතර අභිනවයෙන් පත්ව පොලිස් කොමිසමේ නව සභාපති ඇතුළු සමාජීය රාජකාරී කටයුතු ආරම්භ කිරීමද අද දිනේ සිදු කෙරුණා. මෙහිදී පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාත් සෙසු සමාජිකයන් ලෙස සිරිසේන ලියනගම ASP ප්‍රියන්ත සංජීව NSM සම්සුදීන් MP ප්‍රේමසිරි පෙරේරා TP පරමීෂ්වරන් ගුණපාල වික්‍රමගේ යන මහත්වරුන්ද සිය දුරේ රාජකාරී ආරම්භ කරනු ලැබුවා. මේ පොලිස් කොමිසම පෙර පොලිස් කොමිසමට වඩා වෙනස් ආකාරයකින් ක්‍රියා කරන්න සිදු වෙලා තියෙනවා. මේ රජයේ බලාපොරොත්තු වෙනවා පොලිස් සේවය ගම්බදට ගෙනියන්න. අයි බලාපොරොත්තු වෙනවා හැම විහාරස්ථානයකම දායක සභාවකට කතා කරලා පොලිස් සේවය හඳුනා දෙන්න. මේ පොලිස් කොමිසම ක්‍රියාකාරී කොමිසමක් බවට පත් වෙනවා. ස්වාධීන කොමිෂන් සභා තුලින් නිසි කාර්යභාරයක් ඉටුවන්නේද යන්න සොයා බැලිය යුතු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. මිලියන 21ක් පමණ සමස්ත ජන ජීවිතයේ අනාගතයේ ප්‍රයත්න තනි පුජ්‍යලයක් යටතට එයාගේ බලාධිකාරීත්වයට පත් කිරීම නිසා අපි දන්න ප්‍රජාතන්ත්‍රවාදයට ජඩි ලෙස හානි වෙනවා. ඒ නිසා මෙතෙන්දී ඒ සාධාරණත්වයේ ඉස්සෙනවාද කියන එක කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. මේ විවිධ විරෝධතා තිබුණත් අපි දුටුවා පසුගියදා 20 වෙනි සංශෝධනය රජය ගෙනල්ලා ඊට පස්සේ තුලින් නව පාර්ලිමේන්තු කොමිෂන් සභා 7ක් පත් කරලා තියෙනවා. ඒ කොමිෂන් සභා දැන් ක්‍රියාත්මක වෙන්න පටන් ගලා තියෙනවා. නමුත් දැන් අපි කල්පනා කළ යුත්තේ මේ කොමිෂන් සභා තුලින් ඒ බලාපොරොත්තු සේවයේ ඒ බලාපොරොත්තු සාධීනත්වය ඉෂ්ට වෙනවාද කියලා. මොකද පැරණි ක්‍රමයේ තුල 19 වෙනි සංශෝධනයේ තුල විධායකට තනි තීන්දුව ගන්න කිසිම අවස්ථාවක් තිබුණේ නැහැ. උසස් පත්වීම් දුකිරීමේදී විශේෂයෙන්ම විද්‍යාත් පාර්ශ්වංගයේ ඇතුළු විවිධ බහුවිධ අදහස් විමසීමක්. ඒ නිසා ඒ පරිසරය තුල නොසුදුසු පත්වීම් ක්‍රියාත්මක කිරීමත් කිසිම වෙලාවක සිදුරේ නැහැ ඉඩ දුන්නේත් නැහැ. මේක තමයි ශීලාචාර ජීවණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල පැවැත්වෙන ක්‍රමවේදය. මෙන්න මේ නව පත්වීම් තුල මේ මහජන බලාපොරොත්තු ඉෂ්ට වෙනවාද කියන එක ගැන අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සුරාපතු දෙපාර්තමේන්තුවට වසර 5ක කාල සීමාවක් සඳහා ලැබීමට නියමිත හිඟ බදු මුදල රුපියල් මිලියන 2376.2ක් බව පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය වුණා. සුරාපතු දෙපාර්තමේන්තුව තුල සිදුවන ඇතැම් අක්‍රමිකතා මෙන්ම සොරබදු නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හරහා රාජ්‍යයට අහිමි වූ රුපියල් බිලියන 80ක මුදලක් පිළිබඳව අප මීට පෙර අවස්ථා කිහිපයකදීම තොරතුරු අනාවරණය කළා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේද දැඩි අවධානයක් යොමු වෙමින් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල තොරතුරු අනාවරණය කළා. අප එලෙස දිගින් දිගටම වාර්තා කළ තොරතුරුවල සත්‍යභාවය තව දුරටත් තහවුරු කරමින් පසුගිය හත්වනදා පැවති රාජ්‍යයේ මුදල් කාර්ක සභා රැස්වීමේදී සුරාපතු දෙපාර්තමේන්තුවට අය විය යුතු හිඟ බදු මුදල් මිලියන 2376ක් එනම් බිලියන 23කට අධික ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. දැන් මම හිතන්නේ දැන් මෙතන ප්‍රධාන වශයෙන්ම වෙන්න ඕනේ මේ සුරාබදු පනත එකක් සෞඛ්‍ය පැත්තෙන් තියෙන ප්‍රශ්න වලට විසඳුම් ගේන්න ඕනේ. අනිත් එක හරි ආදායම ගන්න දැන්ට තියෙන නීති සංශෝධනය වෙන්න. මෙන්න මේ දෙකයි මුලින්ම වෙන්න ඕනේ. මේ දෙක තමයි අද නැත්තේ. අරක්කු කොහොමදත් නරකයි. නමුත් ඒ නරකයකට තවත් කලවම් කරලා වෙන්න පුළේ තියෙන නරකයි. ඒකට ඒවට මොකද්ද තියෙන ප්‍රායෝගික විසඳුම? ඒක. ඒ වගේම ලැබෙන රාජ්‍ය ආදායම. දැන් පිටරටින් දැන් අරක්කු හදන්න පිටරටින් ස්පීඩ් ගෙන්නනවා. ලංකාවේ නිෂ්පාදනය කරන තියෙනවා. එතකොට මේ පිටරටින් ගේන ටික නිසා මේ නිෂ්පාදනය කරන ප්‍රමාණයට අදාළ බෝතල් ටික හැදෙනවා. මේකවත් ගණන් බැලීමක් වෙන්නේ නැහැ. ඔය දැන් ඊළඟට දැන් වෙළඳපොලේ මේ තියෙන අරක්කු පිළිබඳව මේවැය ගුණාත්මක භාවය ඔයාලා බලනවද සුරාබද දෙපාර්තමේන්තුව? ඈ දැන් ඔය ෆොරෙන්ලික එහෙම සේරම ලංකාවේ හැදලා දානවා. නැම විදේශීය මත්පැනක් මේ රටට ආනයනය කරන්න කලින් ඒවායේ සෑම්පල් අපිට ඉදිරිපත් කළා. රජයේ රස පරීක්ෂකවරයාට යවලා බ්‍රෑන්ඩ් ඇප්‍රූවල් එකක් ගන්න ඕන. ඒ ක්‍රියාවලිය වෙන්නේ මේ වරායෙන්ද කොහෙන්ද වෙන්නේ? ඉස්සෙල්ලාම ඉම්පෝර්ට් අපිට ගෙනත් දෙන්න ඕන. ඉම්පෝර්ට් අන්න ඒකනේ වැඩ වෙලා තියෙන්නේ. ඔන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ. ඉම්පෝර්ට් ගෙනත් දෙනවා හොඳ ඒක. ඒ වෙළඳපොලේ චෙක් කරන ක්‍රමයක් නැද්ද ඒක? ඔබතුමාලා රැන්ඩම්ලි සමහර ස්ථානවල තියෙන ඒවා නිෂ්පාදනය කරන සමාගම් කඩවල් වල තියෙන ඒවා මේවා ගැන රැන්ඩම්ලි සමහර තැන් වලින් අරන් ගිල්ල පොඩි චෙක් කළ මොකරි
රිපෝට් එකක් අවුරුදු දෙකක් හදන වැඩපිළිවෙලක් තියෙනවා. මේක එකට එකට වෙන මේ රසකාරක දාලා හදන්න පුළුවන් නේ පාට කරලා. වරායෙන් එලියට ආවට බැලුවා කියලා කිව්වට වෙළඳපොලේ මේ මොනවත් බලන්නේ නැහැ ආයතන. ඒකේ මූලික කටයුත්තකට අපි අත තියලා තියෙනවා. දේශීය ප්‍රමිතිය සහ ජාත්‍යන්තර ප්‍රමිතිය දෙකම විමසා බලලා ඔය සියලුම මත්පැන්වල මෙරට අලෙවි කරනවා නම් තියෙන ඕන ප්‍රමිතිය සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රමිතින් සම්පාදනය කරගෙන යනවා. අන්න ඒක හදන්න ඉක්මනට දැන් අපිව සේරම වෙබ් එකට දාන්න යනවා. ඒ අනුව රජයේ ගිණුම් කාරක සභාව හරහා අනාවරණය වූ මෙම තොරතුරු වලටද අනුව පෙනී යන්නේ සුරාපදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු අතිවිශාල මුදලක්. එනම් රජයට අයවිය යුතු අතිවිශාල බදු මුදලක් මේවන විට අහිමි වී ඇති බවයි. එම හිඟ බදු මුදල වහා අයකර ගැනීමට ඉතා විධිමත් වැඩපිළිවෙලක් සකස් කර එය මේ මොහොතේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් යෙදවීමට රජය කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා. මෙවර පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබා දීමේ වැඩසටහන ප්‍රථම වරට මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙවර පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වෙනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබා දීමේ වැඩසටහන ප්‍රථම වරට ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන ඇති අතර එම වැඩපිළිවෙලේ නිල සමාරම්භය අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු වුණා. අද සිට දෙසැම්බර් මාස 24 වනදා දක්වා කාලය ඇතුළත සිංහල හෝ දමිළ මාධ්‍යන් සියලු විදුහල්පතිවරුන්ට මෙම දත්ත ඇතුළත් කිරීමේ කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දී තිබෙන අතර මොබිටෙල් ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් රුපියල් මිලියන 7.5ක මූල්‍ය පිරිවැයක් දරමින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත මෙම සේවා පහසුකම නොමිලේ ලබා දී තිබෙනවා. එම පොදත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි නිමාවට පත්වන්නේ. යලිත් හමු වෙමු රාත්‍රී 9:35ට රාත්‍රී ප්‍රවෘත්ති තුලින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.